Travel with Chatra. Country fried, baptized in gravy, can't wash off what the good Lord made you. No matter how far that highway goes, an old dirt road to get you home. Come on. If you see it in the right when they try to lie, if you'd a bullet hole and a stop sign kind, then I'm right there with you. Put your drinks up high for my country folk. Hey. My country folk. Hey. I'm out here on a 1,000-acre plot of land, and I can't hear them hating on me, I'm a modest man. Talking weird, Jimmy Mathis, and he got a plan. And when he talk, I listen to him, that's a lot of man. He said we need to take it back to the root of it. I put on for the country, that's the truth of it. I'm talking last millennium, we was repping it. Before anybody had accepted it. We introduced him to the cooler on the tailgate. Full of cold, natty light, playing satellite. A little day while we misbehave, okay. ආවේ බොම ලස්සන සුන්දර පැත්තකට ලංකාවේ වියලි ප්‍රදේශයකට ලංකාවේ අග්නිදිග ප්‍රදේශයට වන්නට පිහිටා තිබෙන බොක්කක් ආශ්‍රිතව හැදිච්ච ප්‍රචලිත වෙච්ච ප්‍රදේශයකට ආරු ගම්බේ. My journey has been lonely. I've been in places I couldn't abide. Now I'm calling someone to tell me which way I should find. පොතුවිල් නගරේ ඉඳලා කිලෝමීටර 4ක් එහෙම නැත්නම් සැතපුම් 2.5ක් දකුණු ප්‍රදේශයට වන්නට, කොළඹ ඉඳලා කියනවා නම් කිලෝමීටර වලින් 320ක්, හැතපුම් වලින් කියනවා නම් හැතපුම් 200ක් නැගෙනහිරින් තමයි පිහිටලා තියෙන්නේ මේ ආරු ගම්බොක්ක. අද ලංකාවේ සර්ෆින් වලට ඉතාමත්ම ජනප්‍රිය ප්‍රදේශයක්. ඉතින් මේ සුන්දර වෙලාවේ අපිට බලන්න පුළුවන් එහා පැත්තින් බොක්ක හරහා තියෙන මේ කලපෝ උඩින් වාහන දීරන පාලමුණි. මේ හැරෙට කියන උල්ල කියලා. ඉතින් ඈතින් පේන්නේ මුහුදු මහ විහාරය. එහා පැත්තේ මුහුද, මෙහා පැත්තේ මේ කලබුව. බොහොම සුන්දර දර්ශනයක් මේ වෙලාවේ. ඉතින් අද ට්‍රැවල් විත් චතුරේ කියන්නේ අපි මෙහේ ඉඳලා. අරුගම්බේ පාලම පැනලා ඉස්සරහට එනකොට දකුණු අත පැත්තට මිල් පාට ලොකු බෝඩ් එකක් ගාලා දිනවා ද බ්ලූ වේව් හොටෙල් කියලා. අරුගම්බේ අපි අද නවතින්නේ එහෙ. ඉතින් මේ හරියේ තියෙන පහසුකම් සපිරි, ඒ වගේම පිළිගත්ත හොටලක් විදියට තියෙන බ්ලූ වේව් එක. ඉතින් අපි හිතුවා තවසේ මෙහෙ නවතිනවා කියලා වෙනසකටත් එක්ක.
up so good for everything. Why these people who want to do so much good for everyone, who call themselves governments and this and that, why them say you must not use their hand? I wanna love you and treat you right. I wanna love you every day and every night. We'll be together with the roof right over our heads. We'll share the shelter of my single bed. We'll share the same room, yeah. But I'll provide a bread. Is this love, is this love, is this love, is this love? අපි දැන් මේ වගේ මුහුදු වඩ පළාත්වල ඇවිත්දනේ තායිලන්තේදී අපේ මතක ඇති අපි රොකට් ගියා, අපි ක්‍රබි ගියා. ඒ හැම තැනකදීම අපි දැකපු දෙයක් තමයි මේ වගේ බොහොම ලස්සනට එහි තියෙන සී ෆුඩ්ස් ගොඩක් තියලා තියෙනවා ඩිස්ප්ලේ එකේ. ඕනෑක් ඉල්ලගෙන ඒ වෙලාවේ හදලා දෙනවා. හැබැයි දැන් ලංකාවේ ඊට වඩා බොහොම ලස්සනට තියෙන මේ අරුගම්බය ආවදී බලන්න අපේම කලපු කකුලුව. ඒ වගේම ඕනේ නම් අපිට ඕන නම් ලොබ්ස්ටර් ඕන එක ඉල්ලන්න පුළුවන්. ඉල්ලන පරක්කුවින් දාලා හදලා මෙහෙ දෙනවා. ඉතින් ඒක තමයි තියෙන ලොබ්ස්ටර්. ඉතින් ඕන එකක් ඕඩර් කරන්න පුළුවන් මෙහෙට ඇවිල්ලා ඒ වෙලාවෙම හදලා දෙනවා. ඉතින් මේ වගේ කඩ ගොඩක් මේ කඩ වීදියේ තියෙනවා. ඒකින් අරුගම්බ එන්නම වෙනවා. ඔයගොල්ලොත් මෙහෙද? අපි හික්කඩු. හික්කඩු. අරුගම් වේදට. හික්කඩු ඔපසිස් ඔප්සිෂන් නේ. දැන් මෙහෙ සීසන් එකට ඇවිල්ලා ඉන්නේ. මෙහෙ ඉන්න ගොඩක් අය ඉතින් එහෙම තමයි. දැනුවත් කළා තියෙන හැම දෙනම. පාරේ වැදගත් ඉදිරිය යන්න කියලා. අවසර පාඩි. පාඩි. අපි දෙක ගන්නවා නේ වීඩියෝ එක. ගන්නවා. කොහමද රැවුලා? හෝචිමින් වගේ මේ ඇවිල්ලා ඇත්තටම සංක්‍රමණික ව්‍යාපාරික ප්‍රජාවක් ඉන්නේ. ජුනි මාසේ පටන් ගත්තම සැප්තැම්බර් මාසේ වෙනකන් මෙහි හොඳට ඔපරේට් වෙනවා, බිස්නස් තියෙනවා, එනවා. මේ ඔක්කොම ඇවිල්ලා ගාල්ල, හික්කඩුව, මිරිස්ස, බෙන්තොට, තව කොහෙද? රත්නපුර ඔය පැති වලින් ආපු කට්ටිය තමයි ඉන්නේ. ඊට පස්සේ මෙහි සීසන් එක ඉවර වෙනවා සැප්තැම්බර් 15 වෙනකොට. ඊට පස්සේ මේගොල්ලෝ ඔක්කොමලා යනවා. ඕම් අපව පරක් ඒ පැත්තට. ඒ කියන්නේ ඉක්කඩුව ගාල්ල මාතර ගිනිගම් ඔය පැත්තට, මිරිස්ස ඒ පැත්තට. ඉතින් එහෙනම් හැමදාම මේ පැත්තේ වැඩ නැහැ. හැමදාම තියෙනවා. හැබැයි මෙච්චර ලස්සන නැහැ. මේ ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ සීසන් එකේ. එහෙනම් අපි යනවා. ජයවා. තුනයි. ඔයගෙද කඩේ? බබා රොටි ෂෝ. ඔයද බබා? ඔව්. කොහමද බබා දැන් ලොකු වෙලා? බබාස් රොටි ෂොප් ඇන් රෙස්ටරන්ට්. ලස්සනම අපි ගිලෙන. Travel with Chatura. ඒකට තමයි මේ බ්ලූ වේව් එකේ කලමනාකාර අධ්‍යක්ෂවරිය. ඇත්තට ලස්සන නම. මොකද මෙහෙම නම බ්ලූ වේව් කියලා දාන්න හිතුවා. ගොඩක්ම පැත්ත ගැන තමයි බැලුවේ ඉස්සෙල්ලාම. මොකද බ්ලූ වේව් කිව්වහම මේ පැත්තේ තියෙන මොහොත ගොඩක් වෙලාවට ලස්සන නිල් පාටක් තියෙන්නේ. ඒක හින්දා ගොඩක් සර්ෆින් වලට ගොඩක් පොපියුලර් හින්දා ඒක හින්දා අපි බ්ලූ වේව් කියලා නම පාවිච්චි කරා. දැන් කට්ටියට ප්‍රසිද්ධද සාමාන්‍ය? ඇත්තම දැන් ගොඩක් අය මේ ගැන දන්නවා. මොකද මේක තමයි අරුගම්බෙට තියෙන එකම ස්ටාර් ක්ලාස් එක හොටෙල් එක දැනට තියෙන.
ලංකාවේ කට්ටියට එනවා නම් මොනවද මෙහි කරන්න තියෙන්නේ? අරුගම් බෑව මොනවද බලන්න තියෙන්නේ? ඇත්තට මේක ආවම තමයි ඒගොල්ලෝ දැනගන්නේ මේ ලස්සන ඩෙස්ටිනේෂන් එකක් මොහොදීමත් හරි ලස්සනයි. ඒ වගේම ගොඩක් තැන් තියෙනවා බලන්න. කුමන තියෙනවා. එතකොට අමතර ලාහුගල තියෙනවා. එතකොට තව පුරාවිද්‍යාත්මක ස්ථාන ගොඩක් තියෙනවා. මොහොදු මහා විහාරේ, මගුල් මහා විහාරේ, එතකොට කුඩිම්බිගල ඒ වගේ තැන් ගොඩකට ඇත්තට මේකට යන්න පුළුවන්. ඒකේ ලස්සන පළාතක්. චෙක් හොඳයිද මොනවද තියෙන අපිට මේ චෙෆ් ශිරාන් තමයි මේ හෙඩ් චෙෆ් විදියට ඉන්නේ එක්සිකියුටිව් චෙෆ් ඒ වගේම අපේ අනිත් චෙෆ්ලා දෙන්නත් ඉන්නවා මොනවද ඇත්තටම දීනි ස්පෙෂලිටි එක ඔයගොල්ලෝ හැමදාම මේම දානවද සම ඔව් අපි සතිය දින හතේම වගේ මේ වගේ හොඳ බුෆේ එකක් දානවා මෙහෙ එන ගෙස්ලා ගොඩක් කැමති සී ෆුඩ් වලට තමයි අපි ලොබ්ස්ටර් ක්‍රැබ්ස් ප්‍රෝන්ස් වගේ දේවල් තමයි ගොඩක් මේ මේ භාවිත කරන්නේ හොඳ ගෙස්ලා හොඳ ඉල්ලුමක් තියෙනවා සී ෆුඩ් වලට මේ පැත්තේ හැම දවසකම උදේට උදේ පාන්දරට තමයි වැඩිම පිරිසක් සර්ෆ් කරන්න ඉන්නේ මේ විදියට. ගියමතල ඉස්සලා යන්න ඉන්නේ. ඉතින් බොහොම දක්ෂ පුහුණුකරුවෝ ගණනාවක් ඉන්නවා. මේගොල්ලෝ ඇත්තටම බීච් බොයිස්ලා විදියට කාලයක් තිස්සේ ඉඳලා ඊට පස්සේ ගොඩක් වෙලාවට මේක පුහුණු පුහුණු කරපු කට්ටිය. ඒ හින්දා ඒගොල්ලෝ මුලින්ම ගොඩ අභ්‍යාසය දෙනවා. ඊට පස්සේ තමයි රළට දාන්නේ. එහෙනම් ඕන කෙනෙකුට මුලින් ඉඳලා මේක ගන්න පුළුවන්. අද සර්ෆ් කරන පෙන්වෝත් ඉතින් මං හිතන්නේ වෙනමකුත් පෙන්වන්න දෙන්නේ නැහැ. මේ පැත්තව ගොඩක් දේවල් තියෙනවා ලස්සන දේවල් බලන්න. හැබැයි මේ වගේම තමයි තව එහාට යනකොට තියෙනවා පීනට් ෆාම් එක. අර පැත්තෙන් ඔකද වෙනකම්ම මේ පැත්තට යන්න පුළුවන්. ඊට පස්සේ තව ගොඩක් තැන් තියෙනවා ලස්සනට. අපි වෙන දවසක වෙන තැනකදී සර්ෆ් කරමු. හැබැයි අද පන්තිය විතරයි. දක්ෂතම සර්ෆින් ක්‍රීඩකයෝ ගණනාවක් ඉන්නවා. මේ ඇවිදිනකොට අපිට බලන්න පුළුවන් ලංකාවේ ඒගොල්ලෝ විතරයි මේක ඇත්තටම වැඩ්ඩෝ. ඉතින් ඒ වගේම තමයි ප්‍රනීතුත් ඒ වගේ හොඳ දක්ෂයෙක්.
අපිට කියන්නක දැන් ඕගොල්ලෝ මෙහි ඉන්නකොට ඕගොල්ලෝ දකින්න දේවල් මොනවද සාමාන්‍ය මේක ඉන්ඩස්ට්‍රියක් විදිහට ඉස්සරහට යනකොට මොනවද තියෙන ප්‍රශ්න? සර්ෆ් කරනකොට අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ලෝකල් ටුවරිස්ට් ලගෙන්. ඒ කියන්නේ ඒගොල්ලන් මේ ලංකාවේ අරුගම්බෙට ආවට පස්සේ ඒගොල්ලන් සතුට වෙනවා. නමුත් මෙහි අර ඒගොල්ලන් ගේන ඩස්ට්බින් ඔක්කොම මෙහෙම දාලා යන්නේ. ඒගොල්ලන් මේ අරගෙන යන්නේ. අනිත් එක මේ අපි සර්ෆ් ක්ලාස් කරනකොට ඒගොල්ලන් අනිත් ලයිෆ් ගාඩ් එකක් ඉන්නවා. ඒගොල්ලන් ලොකු සහයෝගයක් දෙනවා. නමුත් ඒගොල්ලන් මේගොල්ලන් කියන දේවල් අහන්නේ නැහැ. අර ඒගොල්ලන් අර නිතරම මේ ෆොරින් ගර්ල් ළඟට ගිහිල්ලා ඇඟපතින් හැරෙමින් මෙන් අල්ලනවා, එමේ කරනවා. නිතරම මේ පල්ලටම තමයි යන්නේ. ඒක තමයි අපිට තියෙන ලොකුම මේ ගැටලුව මේ ලෝකල් ලගෙන්, ලෝකල් ටුවරිස්ට් ගෙන්. ආරක්ෂක අංශ කියන්නේත් ඔය කතාව. ඉඳ හැදෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම කවුරු හරි කෙනෙක් එම අනවශ්‍ය විදිහට හැසිරෙනවා නම් මැදිහත් වීමක් කරන්න පුළුවන් අවස්ථාවක් නම් මැදිහත් වෙලා ඒගොල්ලන් එතනින් පන්නලා හරින්න මොනවා හරි කරන්නත් මැදිහත් වෙන්න ඕන නේ. අනිවාර්යයෙන්. අපේ රටක් විදිහට අපි හදන ඕන යුතුකමක් ඉතින්. යනවා. හරි බොහොම සුදි. ඕකේ. විදගෙන විදිනේනර මහන්සි නුඹල අවදිනකොට හොඳම දේවල් දකින්න පුළුවන්. මේ තමයි ආරුගම්බේ තියෙන විශේෂම තැන මුහුදු මහ විහාරේ. මුහුදු මහ විහාරේ විශේෂ වෙන්නේ ඇයි? විහාර මහ දේවීන් වහන්සේ නැවක නග මුහුද ගොඩ ගන්න එක වලක්ව ගන්න කැලණිතිස්ස රජුරුව පා කරලා එවනකොට කාවන්තිස්ස රජුරවන්ට මේ ආරංචිය සැලවුණා කියනවනේ. කොහොමරි එහෙම බලන් ඉන්නකොට ගොඩ බැස්සය කියලා විශ්වාස කරන්නේ මේ අද මුහුදු මහ විහාරේ තියෙන තැන. ඉතින් ඒ හින්දා තමයි ඓතිහාසික සාධක බොහොමයක් තියෙන ස්ථානයක් විදිහට මුහුදු මහ විහාරය හඳුන්වන්නේ. කිරින්ද එතකොට කිරින්ද ගැන කතා කරනවා. හැබැයි ඉතින් ඓතිහාසික සාධක බොහොමයක් මෙයින් හමු වෙනවා. අපිට ඉතින් මේව එකපාර බැහැර කරන්න බෑ. අපි ආවේ මුහුදු මහ විහාරේ වැඳ පුදා ගන්න අද දවසේදී. ඒකත් ඉන්නෝ ගමේ කට්ටිය මේ පැත්තේ කට්ටියත් එක තමයි ඇවිදින්නේ. විහාරස්ථානයේ අද වෙනකොට මෙහෙම වැඩ වාසය කරන්නේ මේක බලාගෙන සංවර්ධනය කළා. මේ ඔක්කොම කරන්නේ වරකපොල ඉන්දසිරි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ තවත් ස්වාමීන් වහන්සේලා දෙනමකගේ ප්‍රධානත්වයෙන්. අපිට පුරුන්ද විස්තරයක් කරන්න එහෙම උනොත් බලන්න ස්වාමීන් වහන්සේ. කොහොමද අතර මේ නම මේ ප්‍රදේශයට තොල හැදින්නේ? ඔව් මෙහි දැන් මුහුදු මහ විහාරයේ විහාර මහදේවි ගොඩබැස්ස කියන කතාවට ජනප්‍රවාද ගොඩක් තියෙනවා. ඒකක් තමයි දැන් විහාර මහදේවි කිරින්දෙන් ගොඩබහින්න බැරුව මෙහෙන් ගොඩබැස්ස කියන. ඒතර රජතුමා කාවන්තිස්ස රජුරෝ කියනවා මේ රාජපුරුෂයන්ට අට්ටාල ගහගෙන බලයින්ද කුමරිය කොහෙටද පාවෙන්නේ කියලා. ඉතින් අට්ටාල ගහගෙන බලයින්දලා දැකපු තැනටද කියනවා අට්ටාලච්චින කියලා. අට්ටාල ගහගෙන බලා ඉඳපු අයට තෑගි වශයෙන් නින්ද ගන් දෙනවා. එතන කියනවා නින්දූර් කියලා. නින්දූර්. ඔව් නින්දකමක් කියලා කියන්නේ අක්කර 10ක එක මෑත කාලෙදී අක්කරපත්තු වෙනවා.
එතකොට විහාර මහදේවි ගොඩබහින්නේ කිස්තුපුර දෙවැනි සියවසේ අවුරුදු 2300ක ඉතිහාස කතාවක් විහාර මහදේවි ගොඩබැස්ස කියන ආරංචිර රාජපුරුෂෙක් මෙතෙන් දෙවෙනවා රාජපුරුෂය පසුපස ඇවිල්ලා රත්මහන කෝ කුමරී කියලා ඒක තමයි මේ ළඟ ගමත් වෙන අක්කරපත්තු පැතරෙන්න කෝමාරී කියලා ඒ වගේ මත දික් කරලා පෙන්නන අරගමේ බොක්කේ කියලා ඒක තමයි ආරුගම්බේ වුණා කියලා කියන්නේ ඒක තමයි විහාර මහදේවි ගොඩබැස්ස කියන ජනප්‍රවාද කතා ආන් එහෙමයි ආරුගම්බේ උනේ අද ආරුගම්බේ ලෝක ප්‍රසිද්ධයි හැබැයි උනාට ආරුගම්බේ හැදිච්ච හැටි දන්නේ නැහැ ඔන්න විස්තරේ මේ එතකොට වෙනකම් සංඝ පරණ වෙනසක් ඔව් අවුරුදු 2300ක් මේක පරණ රුවන් නිදන හෙළවිමයි නුවන් අදන හෙළවිමයි නිවන් පුදන හෙළවිමයි ලොව හෙලිකල හෙළවිමයි රුවන් නිදන හෙළවිමයි නුවන් අදන හෙළවිමයි නිවන් පුදන හෙළවිමයි නැගෙන පළාතේ මේ වගේ විහාරස්ථානයක් ආරක්ෂා කරගෙන සංවර්ධනය කරගෙන යනකොට මොනවද මුහුණ දෙන ප්‍රධාන ගැටලු? ඔව් පැහැදිලි වශයෙන් මෙහෙමයි දැන් මේ විහාරස්ථානය දිනෙන් දින අන්‍ය ජාතිකයන්ගේ අන්‍ය ආගමිකයන්ගේ ආක්‍රමණයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම මේ පුරාවස්තු උඩ තමයි මේ ගෙවල් හදලා තියෙන්නේ. මේ විහාරස්ථානයේ ඉඩම් වලට අපි නඩු 10ක් විතර සැකට කියලා. මාසෙට දෙපාරක් විතර අපිට උසාවිය යන්න වෙනවා. දේවඩ සල්ලි වියදම් කරන්න අපිට ඉතින් විහාරස්ථානයේ කිසි ආදායමක් අපිට නැහැ. ඒ නිසා ඒ වගේම දැන් මේ ප්‍රදේශයේ ආගමික සහජීවනය පිළිබඳව අපි සඳහන් කරනවා නම් ඉතින් පල්ලි 108ක් තියෙනවා. පන්සල් 3ක් තියෙනවා. ඒ වගේ විවිධ හැලහැප්පීම් මැදයි මේ විහාරස්ථානය අපි කරගෙන යන්නේ. මේ හැම දෙයක්ම හැම පුරාවස්තුවක්ම මේ රටේ ඉතිහාසයේ හිටපු රජවරුන් හදපු දේවල්. වගේම ඉතිහාසඥයින් අපිට තියෙන දේවල් අපිට කියන්න තියෙන දේවල් පෙන්වන්න තියෙන දේවල් ටික මේක රැක ගැනීම හැම ජාතියකටම පොදුයි. ඒ නිසා ශ්‍රී ලාංකීය ජාතියක් නිර්මාණය කරන්නට අපි හැමෝම වග බලා ගන්න ඕන. ඔවුන් දැනුවත් කරන්න ඕන. හැමෝටම මේක කියලා දෙන්න ඕන වටිනාකම්. මම හිතන්නේ ඔවුන්ගේ පෙළපොත් වලට මේවා ඉදිරිපත් වෙන්න ඕන. මේවා තමයි මම හිතන්නේ විය යුතු දේවල් වෙන්නේ. නැත්නම් මේක කවුරු හරි කෙනෙක් හිතන්න පුළුවන් මේ ජාතිවාදී වැඩසටහනක්ද කියලා. ඒ වගේ දෙයක් නෙමෙයි. අපේ අරමුණ වෙන්නේ මේක සැබෑ ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට අපේ උරුමයන් තියාගෙන අපි ඉදිරියට යමු කියන එක මතු කිරීම. Ah, ah.